අපි දන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාවත් සමීක්ෂණ වාර්තා මත පදනම් කටයුතු කරනවා මිසක් එතනින් එහා ගිහිල්ලා කටයුතු කරේ නැහැ. 2010 එතුමා ඡන්දය ඉල්ලුවේ නැත්තේ සමීක්ෂණ වාර්තා එතුමාට දිනන්න බෑ කියපු නිසා. 2015 එතුමා ඡන්දය ඉල්ලුවේ සමීක්ෂණ වාර්තාවලින් එතුමාට දිනන්න බෑ කියපු නිසා. 2019 එතුමා ඡන්දය ඉල්ලුවේ නැත්තේ සමීක්ෂණ වාර්තාවලින් එතුමාට දිනන්න බෑ කියපු නිසා. ඒ නිසා මේ සැරේ සමීක්ෂණ වාර්තාවලින් එතුමාට දිනන්න බෑ කියලා බොහොම පැහැදිලිවම තියෙද්දිත් ඇයි ඉල්ලන්නේ කියන එක මම කියන්නම්. එතුමා දන්න පරම සත්‍ය තුනක් තියෙනවා. පළවෙනි පරම සත්‍ය තමයි එතුමාට දිනන්න බෑ කියන එක. දෙවෙනි පරම සත්‍ය තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනුවොත් අවුරුදු 10කට ආය ආණ්ඩුව හෙළවෙන්නේ නෑ කියන එක. තුන්වෙනි දන්න පරම සත්‍ය තමයි අනුර කුමාර දිනුවොත් අවුරුද්දක් ආණ්ඩුව කරන්නේ නෑ, ආණ්ඩුව බංකොලොත් වෙනවා කියන කාරණේ. එහෙනම් මේ පරම සත්‍ය තුන අනුව එතුමාට තියෙනවා පොඩි ඉඩක්. අනුර කුමාර දිනුවොත් අවුරුද්දයි ආණ්ඩුව කරන්නේ. එතුමා විශ්වාස කරනවා අර ගෝඨාභය රාජපක්ෂගේ වගේ කොටේ අදින චාන්ස් එකක් එතුමාටයි කියලා. අනුර කුමාරගේ ජයග්‍රහණය වෙනුවෙන් සජිත් මාත්‍යව පරද්දන්න තමයි රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙලා මේ වෙලාවේ වැඩ කටයුතු කරමින් ඉන්නේ. ඔන්න බලන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔය සේරම එක පිළකට එකතු වුණත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වළක්වන්න බෑ කියන එක අපි දන්නවා.